ආයුබෝවන්. අද ඉතාලියේ ගොඩාක් සීතල දවසක්. එළිය උෂ්ණත්වය ඍණ 4. ඉතින් මට හිතුණා කට්ටියටම ඇඟවණසුම් වෙන්නත් එක්ක ඩිනර් එකට රසම රස ගුණයෙන් පිරිපුන් සුප් එකක් හදන්න ඕනේ කියලා. ඒකේ වීඩියෝ එක තමයි මම අද ඔයාලට අරගෙන එන්නේ. මම කඩෙන් මස් ගන්නකොට සුප් එකටත් කටුත් එක්ක තියෙන මස් ටිකකුත් අරන් ආවා. මම ගෙනාවේ එළුමස්. කටු සහිත එළුමස් ටිකක් අරගෙන ආවා මේ සුප් එක හදාගන්න. ඉතින් අපි බලමු මේ පෝෂණීය සුප් එක කොහොමද හදාගන්නේ කියලා. ගොඩක් අමුතුවේ අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ගෙදර තියෙන පුංචි පුංචි දේවල් ටිකක් එකතු කරලා සමහර මම මේ සුප් එක හදාගන්නේ. අපේ දරුපැටවුන්ගේ පෝෂණය වෙනුවෙන් මේ වගේ සුප් එකක් හදලා දෙන්න පුළුවන්. වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තවමත් ඉතලියම්මව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් එකත් ඕල් දීලා තියාගන්න. එකතු වෙන අලුත් වීඩියෝස් වල නොටිෆිකේෂන් ඉක්මනින්ම ඔයාලා ළඟට ගෙන්න ගන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. මේ තියෙන මම සෝදානම් කරගත්ත මස් ටික. ඉතින් මම මේ මස් ටික තඹ ගන්න හදන්නේ නම් ප්‍රෙෂර් කුකර් එකක. ඔයාලට ප්‍රෙෂර් කුකර් එකක් නැත්නම් සාමාන්‍ය වළඳි වුණත් තඹ ගන්න පුළුවන්. ප්‍රෙෂර් කුකර් එකේ හරි පහසුවෙන් තඹ ගන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රෙෂර් කුකර් එකේ මස් ටික තඹ ගමු. මේ විදිහට මස් ටික ප්‍රෙෂර් කුකර් එකට දාලා අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න. සුප් එකක් හදන නිසා වතුර ටිකක් වැඩි වුණාට කමක් නැහැ. මේ විදිහට වතුර අවශ්‍ය ප්‍රමාණයට මස් ටික තැම්මෙන්න දාගන්න. ඒත් එක්කම අවශ්‍ය ප්‍රමාණයට ලුණු. ඒ වගේම ගම්මිරිස් ටිකක් අපි දැනට එකතු කරගමු. තව අවශ්‍ය නම් අපි එළවළ එකතු කරගත්තට පස්සේ ලුණු ගම්මිරිස් තව එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මම මේකට තරමක ප්‍රමාණයට කුරුඳු පොතු කෑල්ලක් එකතු කරගන්නවා. ඉතින් මේ ටික දාලා අපි මස් ටික තැම්බෙන්න තියාගමු. මේ තියෙන්නේ අපි අඩු ගින්දරේ විනාඩි 30ක් විතර පැය භාගයක් විතර තඹ ගත්ත මස් ටික. දැන් අපි යන්නේ සුප් එකට අවශ්‍ය කරන එළවලු ටික එකතු කරන්න. මම මේ විදිහට එළවලු ටික සෝදානම් කරගෙන තියෙනවා. නියුඩු හාල් කප් එකක් හොදලා පිසිදු කරගෙන තියෙනවා. ඒ වගේම පරිප්පු කප් තුන් කාලක් විතර අරන් තියෙනවා. ලුණු සුදු ලුණු ඉඟුරු ටිකක් මේ විදිහට කෑලි කපාගෙන තියෙනවා. මේ වගේ ලස්සනට කොටුවට කපා ගන්න. එතකොට සුප් එක හරි ලස්සනයි රස වගේම. ඒ වගේම අල පොඩි අල ගෙඩි දෙකක්, කැරට් අල දෙකක්, තක්කාලි ගෙඩියක් කපාගෙන තියෙනවා. ඊට අමතරව මේ තියෙන්නේ සේදනෝ කියන කොළ වර්ගය. මේක ගොඩාක් ගුණදායක කොළ වර්ගයක්. ඒ වගේම තමයි සුප් එකට ගොඩාක් රසක් එකතු වෙනවා මේ කොළ නිසා. සේදනෝ කියන්නේ මෙන්න මේ ගස් වර්ගය. ඔයාලට පැහැදිලිද? මේ රටවල වල අරාබි රටවල වල නිතරම දකින්න පුළුවන් එළවලුවක්. ලංකාවෙත් ගොඩක් දුරට ෆුඩ් සිටි වල ඇති. ඒ ගැන නම් මම හරියටම කියන්න දන්නේ නැහැ. නමුත් සුප් එකට මේක එකතු කරගත්තාම හරිම රසයි, හරිම සුවඳයි, හරිම ගුණයි. අපි දැන් යමු අපේ එළවලු ටික සුප් එකට එකතු කරගන්න. මම ප්‍රෙෂර් කුකර් එකේ මස් ටික තඹ ගත්තට සුප් එක හදාගන්නේ මම වෙනත් වළඳක. ඒ වළඳට අපි අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික ඔක්කොම එකතු කරගමු. මේ විදිහට තඹ ගත්ත මස් ටික මුලින්ම මම ඒ වළඳට එකතු කරගන්නවා. ඒත් එක්කම හාල් ටික, පරිප්පු ටික. දැන් මස් වලින් තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයෙන් 3/2කට ආසන්න වෙන මස් ටික තැම්බිලා තියෙන්නේ. ඉතුරු ටික මේ එළවලු ඉතුරු ද්‍රව්‍යයත් එක්ක මස් ටික තැම්බෙනවා. ලුණු සුදු ලුණු ඉඟුරු ටික, අල කැරට් තක්කාලි ටිකක් මේ විදිහට මේකතු කරගන්න. ඒ වගේම සේදනෝ කපාගත්ත කැරි ටිකක් මේ වගේ එකතු කරගමු. අපි මුලින් මස් වලට ලුණු එකතු කරගත්තා. නමුත් තව ලුණු පොඩ්ඩක් අපි එකතු කරගමු. මොකද එළවල වලට අවශ්‍ය ප්‍රමාණයට තව ලුණු අවශ්‍ය වෙන නිසා. මම මස් ටික තඹ ගත්ත වළඳම හොදලා වතුර ටිකක් තව එකතු කරගන්නවා. හැම පාටක්ම තියෙනවා වළඳ ඇතුලේ, හරිම ලස්සනයි. තවත් පුංචි දෙයක්, අපිට සුප් එක සුදු පාටට හදාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි
අපිට පුළුවන් කහකුඩු පෝඩ්ඩක් හැඳි තුඩට පෝඩ්ඩක් අරගෙන එකතු කරගන්න. එතකොට ලස්සන ලා කහපාටක් එනවා සුප් එක. මතක තියාගන්න ගොඩක් එකතු කරගන්න එපා. එතකොට කරි එකක් වගේ තද කහපාටට හැරෙනවා. ඒ නිසා මේ විදිහට හැඳි තුඩකට පෝඩ්ඩක් අරගෙන එකතු කරගන්න සුප් එකට. එතකොට හරිම ලස්සන කලර් එකක් එනවා අපේ සුප් එකට. ඕන්න දැන් අපි ලිපේ තියාගමු අපේ සුප් එක. මධ්‍යස්ථ ප්‍රමාණයට ගින්දරේ අපි සුප් එක තඹ ගමු. දැන් මස් ටික පැය භාගයක් තැඹිලා තියෙනවා. තව විනාඩි 15ක් 20ක් වගේ යනකොට අපි බලමු අපේ සුප් එක කොහොමද කියලා. ඕන්න දැන් අපේ සුප් එක විනාඩි 15ක් විතර තැඹුණා. දැන් තැඹිලා ඇති. නියුඩු හාල් ටික තැඹිලා කියන්නේ අනිත් හැමදේම හොඳටම තැඹිලා. ඔන්න දැන් අපි ලිප ඔෆ් කරගමු. දැන් ඔයාලට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට ලුණු මුල් රස තියනවාද කියලා බලලා අඩුපාඩු එකතු කරගන්න. රසයි.